ඒ ඵල සිත් දෙකෙන්ද සිදුවෙන්නේ නිර්වාණය අරමුණු කිරීමයි. එතකොට මේ කියන පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට කියනවා අනිත්‍ය දුක් අනාත්ම කියන තුනේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහිකම් ලැබුවා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛය කියලා. ඒකෙන් දොරටුව අනිමිත්ත විමෝක්ෂයට පිවිසෙන දොරටුව. දුක්ඛ ලක්ෂණය මෙනෙහිවනා නම් ඒකට ඉන්න අප්පනිත විමෝක්ෂ මුඛය කියලා. අප්පනිත නම් වූ නිවන් දොරටුව. අනාත්ම ලක්ෂණය නම් ඒ සිත් තුනට මෙනෙහිවුනේ ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂ මුඛය කියලා. ශුන්‍යත වාසයෙන් නිවනට පිවිසීමේ දොරටුව. ඊට අනිත්‍ය වාසයෙන් ලැබූ මාර්ගය නම් අනිත්‍ය වාසයෙන් දැකීමෙන් ලැබූ මාර්ගයයි ඵලයයි නම් නිවනයි නම් ඒ තුනටම කියනවා අනිමිත්ත විමෝක්ෂය. දුක්ඛ ලක්ෂණය වැටීමෙන් නම් මේ මාර්ගයයි ඵලයයි නිවනයි ලැබුණේ ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂය. අනත් ලක්ෂණය වැටීමෙන් නම් මාර්ගයයි ඵලයයි නිවනයි අවබෝධේ ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂය. මේ කියන අවස්ථාවටපත් වුණාම එයින් නවතින්නේ ඇයි ඒ භවංග පතිත වෙලා ආවර්ජනාසිත නැත්නම් ප්‍රතිවේක්ෂා චිත්ත වීති පහක් පහළ වෙනවා. මග්ගම් ප්‍රලංච නිබ්බානං පච්චවේක්කති පඬිතු සේසේ කිලේසේ හීනේච පච්චවේක්කති වානවා. ඒ කියන්නේ තමන්ට ලැබුණා වූ මාර්ගය අසවල් මාර්ගය කියලා මාර්ගය මෙනෙහි කරන චිත්ත වීතියක් පහළ වෙනවා. තමන්ට ලැබුණා වූ ඵලයේ අසවල් ඵලයයි කියලා ඵලය අරමුණු කරන චිත්ත වීතියක් පහළ වෙනවා. තමන් ලැබුණේ අසවල් ලක්ෂණ ඇති නිවනයි කියලා නිවන අරමුණු කරන චිත්ත වීතියක් පහළ වෙනවා. ඇතම් කෙනෙකුට මෙතෙක් මගේ සිතේ කෙලෙස් ප්‍රහාණය වුණා කියලා නැතුව කෙලෙස් මෙනෙහි වීමේ චිත්ත වීතියක් පහළ වෙනවා. එවැගේ මෙතෙක් තව ක්ලේශයන් අවශිෂ්ටයි ඉතුරුයි කියලා ඉතුරු කෙලෙස් ගැන මෙනෙහි වීමේ චිත්ත වීතියක් පහළ වෙනවා. මේකට කියනවා ප්‍රත්‍යක්ෂා ඥානය කියලා. මේකට තවත් කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. විමුක්ති ඥාන දර්ශනය. දැන් කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය. සීලය කියන්නේ සීලස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥාව නම් මේ ලෝකෝත්තර මාර්ගඵල දක්වා වැඩෝ නුවර. විමුක්ති කියන්නේ ඵලේතා නිවනට නම. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මෙන්න මේ ප්‍රතිවේක්ෂා ඥාන. දැන් එතකොට යෝගාවචරයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වුණා. මේ සෝතාපන්න වූ බවෙන් නවතෙන්නේ තවත් තමන්ගේ ආත්ම ශක්තිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න තියෙනවා නම් අයමත් උද්‍යාමී ඥානයෙන් පටන් ගෙන ඊපස්නා ඥාන වල අනුපිළිවෙලින් ගිහින්න සකදාගාම මාර්ගඵල නිවන ආબોධ වෙනවා. තවත් දුරට ශක්තිය තියෙනවා නම් උද්‍යාමී ඥානයේ ඉඳලා විපස්සනා ඥාන වල අනාගාම මාර්ගඵල නිවන ආબોධ කරගන්නවා. තවන්දර හිතේ ශක්තිය තියෙනවා නම් අයමත් උද්‍යාමී ඥානයේ සිට විපස්සනා ඥාන වල අරිහත් මාර්ගඵල ප්‍රතිලාභයටද පත් වෙනවා. මේ අනුව සලකා බැලීමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙරූ බෝධි සම්භාරයේ හේතුවෙන් අනුන්ගේ උපදේශයක් නැමැතිව ආනාපාන සති භාවනා පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම ඒ බෝමුලදී සම්පූර්ණ කරන අෂ්ඨ සමාපatti ලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීත ස්කන්ධ පරම්පරාව සරුවාකාරයෙන් දැකගත්ත චතුපපාත ඥානෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලයේට ඇති හිත ඇති හිත නැති සෑම ධර්මයක්ම දැකගත්ත පටිච්චසමුප්පාදයන් වූ විපස්සනා ඥාන වඩමින් අල්යම් කාලයේදී මේකෙන් ලද සෝතාපට්ඨ සකදාගාමි අනාගාමි අරහත් යේන මාර්ගඵලානුක්‍රමයෙන් දසබල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී කොට ඇති අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවඥතා ඥාන ප්‍රතිලාභයි. ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊමේ සරුවඥන් වහන්සේ තමන් වහන්සේ බෝධි සම්භාර පිරුවේ බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං චාරයිස්සාමි සංසාරෝගා මහභයාතින පැතුමෙන් යුතුව බැවින් ඒක අදාළ බෝධි සම්භාර පිරී තිබුණු බැවින් තමන් වහන්සේ දම්සක් දෙසීමේදී පටන් පරිනිර්වාණ මංචකයේ දක්වාම අවස්ථානුකූලව සුදුස්සන්ට දහම් දෙසලා
ඒ දසෝදාමින් සූහි ශාසංකයේ නාගවති 60,000ක් දෙන ආරි සත්‍ය බෝධයෙන් අමා මහ නිවනට පමුණුවා වදාළ